සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස රූපති තිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති තී සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් ගුණදාස මහත්මාගේ භාර්යාව සහ දූ දරු පිරිස විසින්. ඉතින් මේ මහරගම පදිංචි වෙලා හිටපු මේ ගුණදාස මහත්මාගේ භාර්යාව සහ දරු පිරිස තමයි අද මේ ධර්ම දානමේ පින්කමෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආසින්සනේ අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ පංචස්කන්ධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා දෙසුමක්. අපි මේ පංචඋපාදානස්කන්ධය පිළිබඳව ඉගෙන ගන්න එක හරිය වටිනවා. ඇයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට වදාළේ සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා මහණෙනි කෙටියෙන් කිව්වොත් මේ පංචඋපාදානස්කන්ධේම දුකයි. එහෙනම් දුක කියන දේ පින්නතුනි නැතිකරන්න නෙවෙයි තියෙන්නේ අවබෝධ කරන්න. දුක අවබෝධ කළොත් එයා සමුදය ප්‍රහාණය කරපු කෙනෙක්, නිවන සාක්ෂාත් කරපු කෙනෙක්, මාර්ගේ වඩපු කෙනෙක්. එහෙමනම් මේ පංචඋපාදානස්කන්ධය පිළිබඳව අවබෝධ කරගන්න නැතුව අපට දුක අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පංචඋපාදානස්කන්ධයේ තියෙන තැන ඒකාන්තයෙන් දුක තියෙනවා. පංචඋපාදානස්කන්ධේ නැති තැන තමයි සැපයි තියෙන්නේ. එහෙනම් සැප තියෙන්නේ කොතනද? මේ උපාදාන පංචකය නැති තැන. ඉතින් එය අවබෝධ කිරීම තුළින් තමයි අපට මේ දුක සහ මුලින්ම නැති කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. අන්න ඒකයි අපි මේ පංචඋපාදාන ස්කන්ධයේ පිළිබඳව ඉගෙන ගැනීමෙහි තියෙන වටිනාකම. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ පංචඋපාදානස්කන්ධය පිළිබඳව දේශනා රාශියක් සිද්ධ කළා තියෙනවා. සංයුත්ත නිකායේ වෙනම සංයුත්තයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි
සූත්‍ර පිටකේ සෑම පිටකයක වගේම පංචපාදාන ස්කන්ධි විස්තර කරලා තියෙන සූත්‍ර අනන්තයි අපරිමාණයි. අභිධර්ම පිටකේ වුණත් එහෙමයි පංචස්කන්ධේ විශේෂයෙන් විස්තර කරලා තියෙනවා. මොකද මේකමයි අපි අවබෝධ කරගන්න ඕන. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට වදාළ උතුම් දෙසුමක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය. සමහර වෙලාවට පින්නතුල අහලා ඇති. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මාසයක් තුළ උන්වහන්සේ දේශනා රාශියක් සිද්ධ කළා. ඒ දේශනාවන් අහලා සිංහල ස්වාමීන් වහන්සේලා 69කට වඩා වැඩි පිරිසක් උතුම් අරිහත්වයට පත් වුණා. ඉතින් උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා මාසයක් ඇතුළත වදාළ දෙසුම් අතර මේ කියන කජ්ජනීය සූත්‍රයක් තියෙනවා. කජ්ජනීය කියලා කියන්නේ කාලා දාපු දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි අතීත ජීවිත මෙනෙහි කරන්න පුළුවන් යම්කිසි භික්ෂුවක් ඉන්නවා නම්, ඒ කියන්නේ පුබ්බේ නිවාස කියන ඥාණයෙන් අතීත ජීවිත බලන්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම්, ඒ භික්ෂුන් වහන්සේට අතීත ජීවිත මෙනෙහි කරනවා කියලා මෙනෙහි කරන්න තියෙන්නේ මොකද්ද? මේ රූපස්කන්ධයක් තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. ආ මම මෙහෙම හිටියා කියලා තියෙන රූපස්කන්ධයක් පිළිබඳව මෙනෙහි කරන්න තියෙන්නේ. ඊළඟට වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධයක්, කොටින්ම පංචඋපාදානස්කන්ධයක් තමයි මෙනෙහි කරන්න තියෙන වෙන දෙයක් නැහැ. ඒත් එහෙමනම් පින්නතුනි අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. දෙමළ තථාගතයන් වහන්සේ එක දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ දකින්න ජේතවනාරාමයට එනවා. උන්වහන්සේලා බොහෝම ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා එකත් පසක හිටියාම බුදුරජාණන් වහන්සේට තේරෙනවා මේ භික්ෂුන් වහන්සේලා බොහෝම හොඳ පිරිසක්. හොඳ පිරිසක් කියන්නේ බොහොම සීලවන්තයි. ඒ වගේම අභිඥා තියෙන භික්ෂුන් වහන්සේලා. පුබ්බේ නිවාස කියන ඥාණය තියෙනවා. පෙරවිසු ඒ කඳ පිළිව නැත්තම් තමන්ගේ ජීවිත පිළිබඳව දකින්න පුළුවන්. තථාගතයන් වහන්සේ මේක දැකලා කල්පනා කළා, මේ භික්ෂුන් වහන්සේලා හැබැයි මාර්ගඵල ලැබලා නැහැ. එහෙමනම් මේ ස්වාමින් වහන්සේලාගේ තියෙන මේ දක්ෂතාවයම උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ හිතනවා මේ ස්වාමින් වහන්සේලාට, මේ භික්ෂුන් වහන්සේලාට සත්‍ය අවබෝධ කරලා දෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මහණෙනි අතීත ජීවිත සීකරන්න. දැන් මේ ජීවිත මිතුන් වහන්සේලා උන අතීත ජීවිත සිහි කරන්න පටන් ගත්තා. දැන් සිහි කරගෙන සිහි කරගෙන සිහි කරගෙන යනවා. 100 200 500 1000 ඔහොම දිගට සිහි කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, අතා වදාරනවා, මහණෙනි මේ අතීත ජීවිතවල හරක් වෙලා බෙල්ල කපපු වාරවලදී ඒ ගලාගිය රුධිරය පේනවද කියලා ඇහුවා. එහෙමයි භාගතුන් වහන්ස. කෙලවරක් නැහැ, මහසාගරයට වැඩි කිව්වා. දැන් බලන්න මේ සසරේ තියෙන ස්වභාවය. එතකොට දැන් හරක් වෙලා ආත්ම 100 200 500 දිගටම එහෙම බෙල්ල කපාපු වාරවල ගලාගෙන ගිය රුධිරේ ගන්නේ කරන්න බෑ, මහසාගරයට වැඩි. ඔහුම කිව්වහම කෙනෙකුට විශ්වාස කරන්නත් බැරි වේ. නමුත් පින්නතුනේ ඒක තමයි ඇත්ත. මොකද ඒ තරම් අනවරාග්‍ර ගමනක් අපි ඇවිල්ලා තියෙන කෙලවරක් නැහැ. ඉතින් හිතන්න මේකේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ කියලා කියන්නේ. ඉතින් කොහොමද මේකේ ප්‍රමාණයක් කරන්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ අර අනමතග් සංඋත්තේදී වදාළ උපමා අපි මේ වෙලාවේ සිහියට ගන්න ඕන.
උන්වහන්සේ වදාළ මේ ලෝකේම තියෙන තුරුලතා ගස් කොළන් හැමදේම කපනවා. කපලා පුංචි පුංචි කෑලි වලට අපි හිතමු අඟලේ වගේ කෑලි වලට කපලා කපලා දානවා. ඉතින් අපේ වත්තක තියෙන ගස් ටික කපලා පින්නතොනි පුංචි පුංචි කෑලි වලට කැපුවොත් මොනතරම් කන්දක් ගැහෙයිද? ඊළඟට සිංහරාජ වනාන්තරය වගේ කැලේක තියෙන ඒ තුරුලතා කපලා හැම ගොඩ ගැහුවොත් ඒ ගොඩ පිළිබඳව හිතා ගන්න පුළුවන්ද? අර වගේ පුංචි කෑලි ලෝකේම තියෙන ඒවා. ඉතින් ඒ වගේ ඔක්කොම එක ගහක්වත් ඉතුරු නැති වෙන්න ඔක්කොම කපලා අර වගේ චූටි චූටි කෑලි වලට කපනවා. කපලා ගොඩ ගහනවා. මේක උපමාවක්. ඉතින් එක කෑල්ලක් අරගෙන මේ මගේ අම්මා කියලා දානවා. තව කෑල්ලක් කරන් ඒ අම්මගේ අම්මා ආච්චි. ඊළඟට ඒ අම්මගේ අම්මා. ඔය විදිහට අර කෑලි ටික ඔක්කොම දැම්මත් මව් පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ හැමදෙනාම ඥාතීන් කියලා කියන්නේ. ඥාතීන් නොවිච්ච කෙනෙක් නැහැ. අපේ බෝසතාණන් වහන්සේගෙන් දන් හැන්දක් නොලබපු කෙනෙක් නැහැ කියලා බුද්ධවන් සට්ට කතාවේ සඳහන් වෙනවානේ. ඒතර කොච්චර දීර්ඝ ගමනක් අපි එනවාද? එහෙමනම් දැන් අර භික්ෂුන් වහන්සේලාට සසර පිළිබඳව පුදුම හිතුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අසවදාරණ මහන්නේ එළුව වෙලා කුකුල්ලු වෙලා වෙනත් වෙනත් සත්තු වෙලා බෙලි කපාපු වාරවලදී ගලාගෙන ගිය රුදුරේ ස්වාමිනී ප්‍රමාණයක් කරන්න බෑ කිව්වා. ඒ විතරක් නෙවෙයි හොරු වෙලා දූෂකයෝ වෙලා වැරදිකාරයෝ වෙලා රජවරුන්ගේ දඬුවන් හැටියට බෙල්ල කපාපු වාර අනන්තයි අපරිමාණයි. මහසාගරයට වැඩි කිව්වයි ගලාගෙන ගිය රුධිරේ. ඉතින් දැන් පුදුම කලකිරීමක් ඇති වුණා. අවබෝධයෙන්ම මේ භික්ෂුන් වහන්සේලා මේ පංචපාදානස්කන්ධයට කලකිරුණා. අනේ අතීතයේත් මේ වගේ රූපස්කන්ධයක් ලැබලා ඉතින් මේ මොන තරම් වින්නහියක්ද මේ වෙලා තියෙන්නේ? ඊළඟට මේ වර්තමානයේ දැන් මේක මේ විදියට විනාශ වෙමින් යනවා, අනාගතයට මේක පැතුවත් මේකමයි කියලා ලොකු කලකිරීමක් ඇති කරගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළා. ධර්මදේශනාව හමාර වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා සෞ කෙලසුන් නැසා මහා රහත් භාවයට පත් වුණා. එතකොට බලන්න පින්නතුනි අපි මේ පංචඋපාදානස්කන්ධයම තමයි මේ විදිහට දකින්නට ඕන. දැන් බලන්න මේ විඥානයක් පවතින්නේ කොහොමද? විඥානයක් නිකන් මේ අවකාශයේ නිකන් එහෙම මෙහෙ කැරික් කැරික් තියනවද? නෑනේ. විඥානයක් පවතින්නේ පින්නතුනි රූපේ බැසගෙන, වේදනාවේ බැසගෙන, සංඥාවේ බැසගෙන, සංස්කාරවල බැසගෙන. විඥානේ නැත්තං ඒ සංස්කාරවල බැසගෙන තමයි විඥානේ ක්‍රියාකාරීත්වයේ තියෙන ආසාවෙන් පෝෂණය වෙවි තමයි මේ පංචස්කන්ධය තුළ විඥානේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. ඒ නිසා වෙච්ච දේ තමයි දැන් අපි මේ ඉගෙන ගන්න. එහෙමනම් අපි විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕන දැන් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. මේ දේශනාව සම්පූර්ණ කරගන්න පංච උපාදානස්කන්ධය පිළිබඳව කාලය පමණින් අපි ඉගෙන ගන්න ඕන. පංච උපාදානස්කන්ධය පිළිබඳව මම දන්නවා, අපේ පින්නතුල හොඳට දන්නවා. දැනගත්තට කමක් නැහැ. ඒක වැඩියක් වෙන්නේ නැහැ. මොකද මේකමනේ අපි අවබෝධ කරගන්න ඕනේ, දුක නිමා කරගන්න නේද? එහෙමනම් පංච උපාදානස්කන්ධය අපි ඉගෙන ගන්න ඕන. පළවෙනි උපාදානස්කන්ධය තමයි රූප. රූපස්කන්ධේ රූපතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. ඒක රූපය කියලා කියන්නේ, රූපය කියලා කියන්නේ නැසී වෙනසී යන දෙයක්. මොකද්ද රූපය කියලා කියන්නේ? නැසී වෙනසී යන දෙයක්. කැඩිල බිඳල විනාශ වෙලා යනවා. ඒක තමයි රූපය කියන එක. තේ රූපතීති රූපං සීතලෙන් උණුසුමෙන් පිපාසයෙන් බඩගින්නෙන් ඔය මුඛකින් හරි උපද්‍රවයකින් කැඩිල බිඳල විනාශ වෙලා යන දෙයක් තමයි රූපය කියලා කියන්නේ.
එහෙම නං අපි මේක තේරුම් ගන්නට ඕන රූපය. දැන් මෙතන සූත්‍රපිටකයේදී මේ රූපස්කන්දේ විස්තර කරන්නේ කැඩිල බෙඳිල විනාශ වෙලා යන දෙයක් හැටියට. හැබැයි අභිධර්ම පිටකයේදී පරමාර්ථ ධර්ම හතරක් තියෙනවානේ පිනතුල අහලා තියෙනවා. මොනවද ඒ පරමාර්ථ ධර්ම හතර? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. එතන සම්මුතිය පරමාර්ථය කියලා ධර්ම දෙකක් තියෙනවා. සම්මුතිය කියන්නේ මොකද්ද? සම්මුතියේ ස්වභාවය වහ වෙනස් වෙනවා. මේ ලෝකයේ තියෙන සවිඥානික වස්තු, අවිඥානික වස්තු සියල්ලම වහ වහ වෙනස් වෙනවා නේද? සම්මුතිය කෙනෙක් වෙනස් වෙනවා. පරමාර්ථය කෙනෙක් එහෙම වෙනස් වෙන්නේ නැහැ. පරමාර්ථය කෙනෙක් එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒතර පරමාර්ථ හැටියට සූත්‍ර පිටකයේ දේශනා කරලා තියෙන මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. සමහරුන්ට ගැටලුවක් එනවා. එතකොට සූත්‍ර පිටකයේ රූපය කියලා කියන්නේ වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා වෙනස් වෙලා යන දෙයක්. අභිධර්ම පිටකේ පරමාර්ථ ධර්ම තුල රූපය කියන්නේ එතකොට ස්ථිර දෙයක්ද කියලා හිතෙනවා. පිටුතුන අපි එක තේරුම් ගන්න ඕන. ඇත්තටම පරමාර්ථ ධර්ම වල මේක ස්ථිර දෙයක් හැටියට රූප දේශනා කරන්නේ මේ රූපයේ තියෙන මූල ධාතුව. මූල ධාතුව කියලා කියන්නේ දැන් අපේ මිස්රහා මේසයක් තියෙනවා. අපි මේකට මේසය කියලා සම්මුති වශයෙන් නම දාගෙන ඉන්නවා. අපි මේ මේසයේ තියෙන උඩ ලෑල් ටික ගලවනවා. කකුල් හතර ගලවලා පැත්තකින් දානවා. එතකොට මේසය කියන්නේ අන්න වෙනස් වුණා සම්මුතිය. ඊළඟට ලී කියලා කියනවා. දැන් ඒක තේක්ක නම් තේක්කලි. මහෝගනි නම් මහෝගනි. තවත් ලී නම් මොනවා හරි නම් ලී කියලා අපි කියනවා. ඊළඟට පින්නතුනි මේ ලී ටික අපි පොරවක් කරන් දර හැටියට පලනවා. පුංචි පුංචි කෑලි. අන්න දැන් ලී කියන්නේ දැන් දර සම්මුතිය වෙනස් වුණා. පනව ගත්ත දේ අපි දර කියලා හිතාන් ලී කියලා කිව්වා. දැන් ඒක වෙනස් වුණා දර. ඊළඟට පින්නතුනි අපිට පුළුවන් මේක චූටි චූටි කීරි හැටියට කපන්න. අන්න දරත් වෙනස් වුණා ඒක කීරි. ඊළඟට මේක ලී කුඩු හැටියට ගන්න බෑද? කුඩු කරලා ගන්න බෑද? පුළුවන්. ඊළඟට කුඩු කිව්වා. දැන් කීරිත් නෑ කුඩු. සම්මුතිය වෙනස් වුණා. ඒ කුඩු ටිකත් දූවිලි කරන්න පුළුවන්. අන නම් සම්මුතිය වෙනස් වුණා. තව කුඩා කරොත් අන දූවිලි. තවත් ඒක කුඩා කරොත් මොකද වෙන්නේ? පරමාණු. අන වෙනස් වුණා. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතු. මේ තද ස්වභාවය, වැగిරෙන ස්වභාවය, වායු ස්වභාවය, මේ තියෙන උණුසුම් ස්වභාවය, මේක තියෙනවා මේ. අන්නේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකයි එතන පරමාර්ථ ධර්මයක් හැටියට වදාළේ. එහෙම නැත්නම් දැන් මෙතන අපි රූපය කියලා කියන්නේ ඇත්තටම සම්මුතියට. අපි මේ පනවගත්ත දේ. දැන් බලන්න අපේ මේ ශරීර කූඩුව මේ රූපය කියන එක විනාශ වෙන්නේ නැද්ද? මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච එකක්නේ. දැන් බලන්න පුංචි කලලයකින් ආරම්භ වෙන අපේ මේ ශරීර කූඩුව මොනතරම් විපරිණාමයකට ලක් වෙනවද? ලදරුවෙක් වෙනවා, තරුණෙක් වෙනවා, මධ්‍යම වයසක පුජ්‍යලෙක් වෙනවා, මහල්ලෙක් වෙනවා, හොඳටම ව්‍යාධියටපත් වෙනවා, මැරිලා යනවා. ඒකත් මහ පොළොවට පස් වෙලා යනවා. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය වහා සම්මුති වශයෙන් ගත්ත මේ රූපය වහා වෙනස් වෙලා කැඩිලා බිඳිලා යන නිසා තමයි මේකට රූප කියලා කියන්නේ. වෙන දෙයක් නිසා නෙවෙයි. එහෙනම් දැන් පින්නතුලට සාමාන්‍ය නාමිකව මතකයි රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ සමූහය. ඊළඟට වේදනාව. වේදනාස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? වේදය තීතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. දිය බුබුලක් වගේ මේ වේදනාව. විඳිනවා විඳිනවා කියන අර්ථයෙන්නේ වේදනාව කියලා කියන්නේ. ඇත්තටම වේදනාව කියන එක හොඳට මතක තියාගන්න. වේදනාව කියලා කියන්නේ ඇත්තටම චෛතසිකයක්. ඒ කියන්නේ සිතුවිල්ලක්.
දැන් බලන්නකෝ අපි මේ වේදනාව කියන එක ගොඩාක් භාවිතා කරන්නේ සාමාන්‍ය හොඳට සැප විඳිනකොට සැප ආහාරයක් ලැබෙනකොට මොනවා හරි සැපක් විඳිනකොට අපි කීයටවත් කියනද මම වේදනාවක් විඳිනවා කියලා නෑ ඒ කියන්නේ අපි ධර්මයේ තුල නෑනේ අපි ඒක පාවිච්චි කරන්නේ දුක් විඳිනවට විතරයි මොන දුකක් ලැබෙනකොට මම මෙහෙ මෙහෙට ලොකු වේදනාවක් ඉන්න කියනවා ඒ මොකද අපි වේදනාව කියන එක පාවිච්චි කරන්නේ දුකට නමුත් පින්නතුනේ වේදනාව කියන්නේ මේ දුකට විතරක් පාවිච්චි කරන වචනයක් නෙවෙයි වේදනාව කියලා කියන්නේ කොටින්ම විඳිනවා කියන එක. අන්න විඳින්නේ මොනවද? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ත වේදනාව විඳිනවා. එතකොට වේදනාවකින් තොරව ස්පර්ශය නිසා මේ වේදනාව හටගන්නේ. පස්සපච්චා වේදනා. එතකොට මේ තුන් දෙන අර එකතු වුණොත් තමයි වේදනාව හටගන්නේ. දැන් ගිනි කූර පින්නතුනේ දල්වන්න එතන එකතු වුණොත්නේ ගින්දර ඇති වෙන්නේ නේද? එහෙම එකතු නැත්තම් ගින්දර හටගන්නේ නැහැනේ. ඇහැ තිබ්බට, රූප තිබ්බට, විඥානය තිබ්බට ඒක එකතු වුණොත් තමයි පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා වේදනාව හටගන්නේ. එතකොට දැන් බලන්න දැන් මෙන්න මේ කියන වේදනා වේදනාවන්ගෙන් තොරව එක තප්පරයක මොහොතක්වත් අපි ගත කරන්නේ එක්ක අපි ඕනම අරමුණකින් දැන් මේ ආයතන හරහා අපි නොයෙක් අරමුණු ගන්නවනේ ඇහෙන් රූප දකින්නවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා කයෙන් පහත විඳිනවා සිතට අරමුණු ගන්නවා ඔය හැම වෙලාවකම පින්නතුණි අපි වේදනාවක් විඳිනවා ඒ ගන්න රූපයට ඒකතුව නිසා ඇතිවෙන ස්පර්ශය නිසා හටගන්නේ රූපයට මම කැමති නම් සැප වේදනාවක් අකමැති නම් දුක් වේදනාවක් කැමැත්තකුත් නැහැ වැඩි අකමැත්තකුත් නැහැ එහෙනම් මධ්‍යස්ථ වේදනාවක් ඔය විදිහට කනෙන් ගන්න ශබ්දය ශබ්දේ තමන් කැමති නම් සැප අකමැති නම් දුක ඒ දෙකටම නැත්තම් මධ්‍යස්ථ නාසයෙන් ගන්න ආග්‍රහණයටත් එහෙමයි කැමති නම් සැපයි අකමැති නම් දුකයි මේ දෙකටම නැත්තම් මධ්‍යස්ත දිවෙන් ගන්න රසයත් එහෙමයි කැමති නම් සැප අකමැති නම් දුක මධ්‍යස්ත නම් මධ්‍යස්ත වේදනාව කයට ගන්න පහතටත් ඔය විදිහමයි එහෙමනම් පින්නතුනි අපි මේ වේදනාව පිළිබඳව විශේෂ අවධානයක් දෙන්න ඕන මොකද වේදනාව කියලා කියන්නේ කෙලස් කරන තැනක් අපිට තේරෙන්නේ නැතුවට අපි මේ ආයතන හරහා නිරතුරුවම ධර්මය දන්නේ නැත්නම් හොඳ මානසිකාරයක් නැත්නම් මේ වේදනා නිසා අපි ඒකාන්තයෙන් ඇති කරගන්නේ අකුසල්. ඇයි මානසිකාරයක් නැහැ. හොඳ මානසිකාරයක් නැහැ. මානසිකාරය නම් තියෙනවා. යෝනිසෝ මානසිකාරය නැහැ. එතකොට විඳින සැප නිසා උන ලෝභය ඇති කරගන්නවා විඳින දුක් නිසා ද්වේෂය ඇති කරගන්නවා ධර්මඥානයක් නැතුව මධ්‍යස්ත වේදනාවින්දත් ධර්මයේ සඳහන් වන්නේ ඒ කිනාට අකුසල් තමයි එකතු වෙන්නේ කිහිමනම් මේක තේරුම් ගන්න අපි හොඳට සිහිය දිනු කරන්න ඕන සිහිය දිනු කරොත් මේ වේදනා ස්කන්ධේ මේ වේදනාවන්ගේ සමූහය අපට දැනගන්න පුළුවන් එතකොට පින්නතල හොඳට මතක තියාගන්න මේ වේදනාව එකපාරට හැම වේදනාවක්ම අපට විඳින්නත් බෑ ඊළඟට මේ ඉන්ද්‍රියන්ගෙන් එකපාරම ඉන්ද්‍රිය පහකින් අපට වේදනාව විඳින්නත් බෑ දැන් ඇහෙන් යමක් දැකලා සැප වේදනාවක් විඳනනම් කනෙන් යමක් අහලා විඳිනකොට අර සැප වේදනාව නැති වෙලා ඊට පස්සේ තමයි අර කණෙන් වේදනාව විඳින්න පුළුවන්. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරුව මෙහෙම කිව්වට අපි රූප වාහිනිය නරඹනකොට අපි ලස්සනට රූප දකින්නයි කි. ඒකේ ශබ්දත් අපි අහනවා. ඊළඟට අපි මොන හරි දෙයක් රස දෙයක් කකා ටීවී බැලුවා නම් අපට රසත් දැනෙනවා. ඊළඟට අපි වාඩි වෙලා ඉන්න පුටුවේ තියෙන සැපයත් පහසත් අපට දැනෙනවා. ඉතින් මේ ඔක්කොම අපට දැනෙනවානේ. කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් එකටම නෑ පින්නතුනි එකටම දැනෙන්නේ නෑ මේ වාගේ තියෙන වේගවත් භාවය නිසා තමයි
අපට හිතෙන්නේ මේවා එකටම අපට දැනෙනවා කියලා. එකට දැනෙන්නේ නැහැ. අපි අරකේ රූපයක් දැකලා ඒ සිත විනාශ වුණාට පස්සෙ තමයි සද්දය අපි විඳින්නේ. ඒ නිසා මේක වහාම වෙනස් වෙලා යන එකක්, අනිත්‍ය වෙලා යන එකක්. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕන. ඉතින් මේ පංච උපාදානස්කන්ධයේ තේරුම් ගන්න නම් මේක හොඳට ඉගෙනගෙන මේක අනිත්‍ය වශයෙන්ම දකින්න ඕන. අපි ඒක පසුව කතා කරමු. එහෙමනම් දැන් වේදනාව කියන එක පිනතුලට පැහැදිලි. වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන එකට. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ත වේදනා විඳිනවා. ඒක තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. මේක තථාගතයන් වහන්සේ වදාළ දිය බුබුලක් වගේ. දිය බුබුල ස්ථිර නැහැනේ, වහා වෙනස් වෙනවා. මෙන්න සැප විඳිනවා, ඊළඟට දුකට පෙළෙනවා, ආය මධ්‍යස්ත වෙනවා, ආය සැප වෙනවා, ආය දුක් වෙනවා. ඔහොම තමයි. එක දිගටම සැප යන ස්වરૂපයක් නැහැ. ඊළඟට සැපක් ගියත් පින්නතුනේ ඒක දිගට ස්ථිර කරගන්නත් බෑ. එහෙමනම් සැප ටික අල්ලගෙන දුක් ටික අයින් කරන්න බැරියයි. එහෙම කරන්න බෑ. එතකොට දැන් පින්නතුනට තේරෙනවා මොකද්ද වේදනා ස්කන්ධය කියලා කියන්නේ. මේ විඳිනවා කියන මේ නාම ධර්මය. ඒක තමයි වේදනාව. ඊළඟට සංඥාව. සංඥා ස්කන්ධය කියලා කියන්නේ නේද? එතකොට සංඥාව කියලා කියන්නේ මොකද්ද? සංඥාව කියලා කියන්නේ පින්නතුනි සංජානාතීතිකෝ භික්කවේ සංඥාති උච්චති. හඳුනගන්නවා, හඳුනගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියන්නේ. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුනගන්නවා, කනෙන් ශබ්ද හඳුනගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්නවා, දිවෙන් රස හඳුනගන්නවා, කයෙන් පහස හඳුනගන්නවා, සිතින් අරමුණු හඳුනගන්නවා. තව නොයෙක් නොයෙක් දේවල් ඉතින් ඔය උසය කියලා හඳුන ගන්නවා, මිටි කියලා හඳුන ගන්නවා, පාට හඳුන ගන්නවා. ඔය සියල්ලම හඳුනා ගැනීම. මේක බුදුරජාණන් වහන්සේ වදාළේ මේක නිකන් මිරිඟුවක් වගේ. මිරිඟුවක ස්වභාවය මොකද්ද? ඇත්ත වගේ පේනවා, ළඟට ගිහිල්ලා බලනකොට ඇත්ත නෙවෙයි. ඒක තමයි මිරිඟුවක තියෙන ස්වභාවය. දැන් අර තථාගතයන් වහන්සේ වදාළානේ දැන් මෝරංචුවක් කාන්තාරයක වතුර හොයාගෙන යනවා. හොයාගෙන යනකොට ඈත පේන වතුර තියෙනවා වගේ. නිකන් හෙල වෙනවා. සෙවණැල්ලක්. දුවගෙන 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 තෙන්ට යනවා. තෙන්ට ගියාම තව ඉස්සරහා තියෙන වතුර. ආයෙ තෙන්ට දුවනවා. එතන නෑ වතුර, ආයෙ ඉස්සරහා පේන්නේ. ඉතින් පිටිපස්සට හැරිලා බලනකොට අනේ මේ වතුර පාස් කරලා ඇවිල්ලා වගේ. ඉතින් දැන් අර මුවා වෙහෙතිලා එහෙම විනාශයටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ හඳුන ගන්නවා කෙනෙක් ඇත්තටම මේක මිරිඟුවක්. එහෙදි අපි තේරුම් ගන්න ඕන සංඥාව. සංඥාව කියලා කියන්නේ හඳුන ගන්නවා. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් ගත්තාම අපි නිවැරදි විදිහටම හඳුන ගන්න නැහැනේ පින්නතුනි. බොහෝ සෙයින් අසුතවත් පුතත්ජනයා ධර්මයෙන් ලැබිච්ච කෙනා හඳුන ගන්නේම වැරදි විදිහට. ඒ කියන්නේ ඒකට කියන සංඥා විපල්ලාසය කියලා. ඒ කියන්නේ අනිත්‍ය දේ හඳුන ගන්නවා නිත්‍ය හැටියට. එහෙමනේ ලෝකෙ වෙන්නේ නේද? අනිත්‍ය දේ හඳුනගන්නේ නිත්‍ය හැටියට කොච්චර කිව්වත්. ඊළඟට දුක් දේ හඳුනගන්නු සැප හැටියට. අනාත්ම දේ හඳුනගන්නු ආත්ම හැටියට. ඒ විතරක් නෙවෙයි අසුබ දේ හඳුනගන්නු සුබ හැටියට. ඒ සංඥා විපල්ලාසී හැටි. දැන් බලන්න ලෝකයේ ස්වභාවය දැන් කොච්චර හැමදේම මේ අවිඥානික සවිඥානික හැම දෙයක්ම අනිත්‍යයි නේද? මිනිස්සුය ගත්තොත් එහෙම සදාකාලික ජීවත් වෙන අය නැහනේ. ඔක්කොම අනිත්‍යයි. ඊළඟට පින්නතුන දැන් බලන්න මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ගෙවල් දොරවල් යාන වාහන ඒව කාලයක් තියෙනවා. ඉතින් ඒව විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි මහා මෙරු පර්වතේ, මහා පොළොව, මහා සාගරයේ පවා පින්නතුන අර සත්ත්ව සූර්යක් ගමන සූත්‍රයේ සඳහන් වෙන විදිහට විනාශ වෙලා යනවා. එන හැම දෙයක්ම අනිත්‍යයි. නමුත් අනිත්‍ය වුණාට අපි ගන්නෙ කොහොමද? නිත්‍යයි කියලා. ඒක හරි සංඥාවක්ද? වැරදි සංඥාවක්. ඒකට කියන සංඥා විපල්ලාස. ඊළඟට මේ ලෝකයේම බුදුරජාණන් වහන්සේ වදාළේ කොටිම්ම කිව්ව පංචස්කන්ධේම දුකක්. ඉතින් අපි මේක ගන්නෙ සැපයක් හැටියට.
ඒක සංඥා විපල්ලාසයක් නෙවෙයිද? සංඥා වැරදි විදිහේ හැඟීමක්. දැන් බලන්න වසඟය පවත්වන්න පුළුවන් කිසිවක් නැහැ. අපේ මේ ශරීර කූඩුවත් අපට ඕන විදිහට පවත්වන්න බෑ. මේක මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑ. නමුත් අපි කරන්නේ මේකනේ. ආත්ම සංඥාව ඉහටත් උඩින්. ඉතින් එහෙනම් ඒක වැරදි හැඟීමක්. ඊළඟට බලන්න මේ සංඥාවේ ස්වභාවය අනිත්‍ය දේ නිට්ටි හැටියට, දුක් දේ සැප හැටියට, අනාත්ම දේ ආත්ම හැටියට, ඒ විතරක් නෙවෙයි අසුභ දේ සුභ හැටියට ගන්නවා. දැන් අපි මේ ශරීර කූඩුව කොච්චරනම් අසුභ දෙයක්ද? මම හිතන්නේ මේ ලෝකයේ තියෙන ලොකුම වැසිකිළිය තියෙන්නේ මෙතන. හැම කුණප කොටසක් මේකේ තියෙනවා. නමුත් දැන් බලන්නකෝ මේක අල්ලගෙන සුභ හැටියට අල්ලගෙන ඉන්නේ නැද්ද? කොච්චරනම් මේක අල්ලගෙන ඉනොත් සුභ හැටියට. ඒක හරි හඳුනා ගැනීමක්ද? නෑ, වැරදි හඳුනා ගැනීමක්. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක නිකන් මිරිඟුවක් වගේ එකක්. එහෙමනම් සංඥාව කියලා කියන්නේ චෛතසිකයක්, ස්පර්ශය නිසා හටගන්න දෙයක්. එහෙමනම් මේ සංඥාව අපි තේරුම් ගන්නට ඕන. මොකද්ද සංඥාව කියලා කියන්නේ? හඳුනා ගන්නවා කියන අර්ථින් තමයි සංඥාව කියලා කියන්නේ. ඊළඟට පින්නතුනේ සංස්කාර. සංස්කාර කියලා කියන්නේ සංකතං අபிසංකරොන්ති इति කෝ භික්කවේ තස්මා සංකාරාති උච්චති. සංකතේ අபிසංස්කරණය කරන නිසා සංස්කාර කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ සංකතේ. සංකතේ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දේ. එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දේක ස්වභාවය මොකද්ද? හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, පවතින කාලය තුළ වෙනස් වෙමින් පැවතීමක් පේනවා. ඒක පාලි භාෂාවෙම කියනවනම් උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, ඊළඟට පවතින කාලය තුළ වෙනස් වෙමින් පැවතීමක් පේනවා. එතකොට පින්නතුනේ දැන් බලන්න රූපය කියලා කියන්නේ සංකතයක් හේතු ප්‍රත්‍යයන්ගෙන්, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් තත් සකස් වෙච්ච දෙයක්. එතකොට බලන්න ඒකේ ওই ලක්ෂණ නැද්ද? තියෙනවා. වේදනාවේ ওই ලක්ෂණ නැද්ද? කොච්චර තියෙනවද? හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, පෞද්ගල කාලය තුලත් වෙනස් වීමක් පැවතීමක් තියෙනවා. හඳුනා ගන්න දේවල් තුල ඕක නැද්ද? සංඥාවත් සංකතයක්. හේතුලක් තියෙනවනේ, හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, පවතින කාලය තුළ වෙනස් වීම පැවතීමක් පේනවා. සංස්කාර වලත් එහෙමයි, විඥානෙත් එහෙමයි. එහෙමනම් බලන්න මේ සංකතේ නැවත සකස් කරලා දෙනවා. දැන් මේ ස්පර්ශේ පත්තියෙන්නේ පිළිතුරේ කර්මයේ සකස් වෙන්නේ. එතකොට මේ කර්මය විසින් නැවත නැවත රූපස්කන්ධ හදලා දෙනවා. මේ සංස්කාර දැන් චේතනාවේ ඉඳලා ඔක්කොම සංස්කාරණේ. ඒ වගේ නැවත නැවත රූපස්කන්ධ හදලා දෙනවා, වේදනාස්කන්ධ හදලා දෙනවා, සංස්කාරස්කන්ධ අතරක් නෑරම කොටින්ම කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ නිර්මාණය කළ දෙනවා. අන්න සංකාර. ඊළඟට පින්නතුනි විඥානේ. විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. ඊළඟට මේ සංකාර පදේ තව දෙයක් කියන්න ඕන. පින්නතුල දන්නවා චෛතසික තියෙනවා 52ක්. ඒ කියන්නේ සිතුවිලි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සියලු සත්වයන්ට පහළ වෙන සිතුවිලි 52ක් දේශනා කරලා තියෙනවා. වේදනාව කියන්නේ සිතුවිල්ලක්, සංඥාව කියන්නේ සිතුවිල්ලක්. ඉතුරු වේදනා සංඥා කියන සිතුවිලි දෙක අයින් කරපුවාම ඉතුරු චෛතසික 50ම. ඉතුරු සිතුවිලි 50ම සංස්කාරස්කන්ධයටයි වැටෙන්නේ. චේතනාව මුල් කරගෙන ඉතුරු 50ම. එහෙනම් අපි ඒකත් මතක තියාගන්නට ඕන. සංකාර කියපු කරපු දේවල් තමයි සංකාර කියලා කියන්නේ. ඊළඟ විඥාන කියලා කිව්වේ දැනගන්නවා. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට බලන්න ඇහෙන් රූප දැනගන්නවා, කනෙන් ශබ්ද දැනගන්නවා, නාසයෙන් ආග්‍රහණය දැනගන්නවා, ගඳ සුවඳ දැනගන්නවා,
දිවෙන් රස දැනගන්නවා, කයෙන් පහස දැනගන්නවා, සිතින් අරමුණු දැනගන්නවා. මේ දැනගන්නේ මොකෙන්ද? මෙන්න මේ විඥානේ. නැ විඥානය කියලා කියන්නේ මොකද්ද? දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය විඥානය කියලා කියන්නේ. එතකොට බලන්න පින්නතුනි, මෙන්න මේක තමයි පංච උපාදානස්කන්ධය. එහෙනම් දැන් වෙලා තියෙන දේ ගැන අපි කල්පනා කරොත්, දැන් මේ සූත්‍රය කියලා කියන්නේ කාලා දාපු දේ. එහෙමනම් දැන් බලන්න රූපේ කාලා දැම්මේ කොහොමද? දැන් බලන්න රූපේ අපිව කාලා දැම්ම, දැන් ඇහි රෝග හට ගන්නවා, කනේ රෝග හට ගන්නවා, නාසයේ රෝග හට ගන්නවා, දිවේ රෝග හට ගන්නවා. ඊළඟට පින්නතුනි, වාත කිපීමෙන්, සෙම කිපීමෙන්, සන්නිපාතේ වත්තේ දෙක තුනක් කිපීමෙන් නොයේක් රෝග හට ගන්නවා. එතකොට මෙන්න කාලා දැම්ම රූපේ. දැන් මේ වර්තමාන ජීවිතයේ මේක කාගෙන කාගෙන යන්නේ. ඒ විදිහට තමයි අතීත ජීවිතවල මේක කාලා දැම්මේ. මේ වර්තමානයේ විනාශ වෙන විදිහටම තමයි අතීත ජීවිතවල මේක කාලා කාලා දැම්මේ. ඉතින් අනාගත ජීවිතයේදීත් මේක ප්‍රාර්ථනා කළොත් ලබන ආත්මයටත් මට දැන් මේ වගේ එකක් නෙවෙයි හොඳ එකක් ලැබෙන්න ඕන කියලා මේ පංචස්කන්ධයක්මයි ලැබෙන්නේ. මේ රූපස්කන්ධේමයි, මේ වේදනාස්කන්ධේමයි, මේ සංඥාස්කන්ධේමයි, මේ සංස්කාරස්කන්ධමයි, මේ විඥානස්කන්ධේමයි. ඉතින් එහෙමනම් බලන්න, බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අතීතේ කාලා දාපු දේම තමයි, මේ වර්තමානයේ කාලා දාන විදිහම තමයි අතීතේ කාලා දැම්මේ අනාගතයට පැතුවත් එච්චරයි. ඉතින් එහෙමනම් අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. දැන් බලන්න, අපි සිහි කරනවා නම් අපි මෙහෙම වෙලා හිටියා, මෙහෙම වෙලා හිටියා. මොකක්ද සිහි කරන්නේ? රූපස්කන්ධයක්. මං සක්විති වෙලා හිටියා, අරය වෙලා හිටියා, මෙයා වෙලා හිටියා. ඉතින් ඔක්කොම විනාශ වෙලා ඉවරයි. ඊළඟට වේද අපි හිතනවා නම් ආ මං ඒ දැන් වර්තමාන ජීවිතේ විඳින සැප මම මෙහෙම වින්දා, මෙහෙම වින්දා, සැප වින්දා, දුක් වින්දව කතා කරනවා නම්, අතීත ජීවිත සිහි කරනවා නම් ඒ කාලේ මම මෙහෙමයි සැප වින්දේ, මොනවා හරි විඳපු සැපක් හරි. ඊළඟට විඳපු දුකක් අපි හිතමු, ගින්නකට පිච්චිලා මහා වේදනාවක් විඳලා මැරුණා නම්, ඉතින් ඔය වර්තමානයේ විඳින එකම තමයි අතීතෙත් විඳලා තියෙන්නේ. ඉතින් ඒක ඔක්කොම ඉවරයි කාලා දැම්ම. අනාගතයේ පැතුවත් ඔය මොන වේදනාවක් වුණත් ඒකත් විනාශ වෙලා යනවා. ඒක තමයි කාලා දාපු දේ කියලා බුදුරජාණන් වදාළේ. හඳුනාගත්ත දේවල් බලන්න, අතීත ජීවිතවල අපි සක්විති රජ වෙලා ඉඳලා හඳුනාගත්ත සක්විති කියලා, ඒ සම්මුතිය. සක්‍රියා වෙලා හිටියා, හඳුනාගත්තා. අහවලා හිටියා, අහවල් ලොක්ක වෙලා හිටියා. ඔක්කොම ඉවරයිනේ. ඒක කාලා දැම්ම. වර්තමාන ජීවිතෙත් දැන් පේන්නේ නැද්ද? දැන් කොච්චර අය මේ ජීවිතේම එක එක තත්තානාන්තර, එක එක නොයේ දේවල් හඳුනා ගන්නවා. ඒවා ඒ ජීවිතේම නැති වෙලා යනවා, අනිත් වෙලා යනවා. අනාගතයට පැතුවත් ඔය ටිකමයි. ඊළඟට සංස්කාර කියලා කියන්නේ කරපු කියපු දේවලුත් එහෙමනේ. ඒවත් එහෙම කාලා දැම්මා. දැනගත්ත දේවලුත් එහෙමයි පින්නතුනේ. ඒක අතීතෙත් එහෙමයි, වර්තමානෙත් එහෙමයි, අනාගතයට පැතුවත් ඔච්චරම තමයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. තථාගතයන් වහන්සේ අහනවා, මහණෙනි මේ රූපේ නිත්‍යයිද අනිත්‍යයිද? භික්ෂුන් වහන්සේලා දේශනා කරනවානේ, ස්වාමීනි කිසිම නිත්‍යතාවයක් නැහැ, මේක අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? ස්වාමීන් වහන්සේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, යමක් අනිත්‍ය නම් ඒක සැපයක් තියෙන්න බෑ, ඒක දුකයි. අනිත්‍ය සංඥාව වැඩිීමේ තියෙන වාසියකනේ අපි ඒකට ඇලෙන්නේ නැහැ. මොකද ඒක වෙනස් වෙන නිසා, වෙනස් වෙන දෙයක සැපයක් තියෙන්න බෑ. తాවකාලික සැපයක් තියි. නමුත් ඒක දුකයි. ඒතර යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? ඒකට කියලාපොම දුකයි කියලා උත්තර දෙනවා. යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ග්‍රහණය කරගන්න එක හරිද? එක වැරදි කියලා බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. මොකද යමක් අනිත්‍ය නම් දුක නම් මේක මගේ, මේක මම කියලා මේක ග්‍රහණයට ගන්නවා කියන්නේ මහා මෝඩකමක්, මුලාවක්. වසඟේ පවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔය විදිහටම තථාගතයන් වහන්සේ අහන වේදනාව නිත්‍යද අනිත්‍යද භික්ෂුන් වහන්සේට උත්තර දෙනවා. නිකන් ගිරව් වගේ උත්තර දෙනවා නෙවෙයි, අවබෝධයෙන්ම උත්තර දෙනවා. ස්වාමීනි මේ විඳීම අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද ඒකාන්තයෙන් දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් මම වගේ කියලා ග්‍රහණය කරගන්න බෑ ඔය විදිහට සංඥාව නিত্যද අනිත්‍යද අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකද සැපද ඒකාන්තයෙන් දුකයි එහෙමනම් මේක යමක් අනිත්‍ය නම් දුක නම් මම වගේ කියලා ග්‍රහණය කරගන්න බෑ ඔය විදිහට පංච උපාදානස්කන්ධේ පිළිබඳවම තථාගතයන් වහන්සේ විමසනවා භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි මේවා මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑ එහෙමනම් පින්නතුනි අපි හැම දිනාම හොඳට තේරුම් ගන්න ඕන මේ පංච උපාදානස්කන්ධය හොඳට තේරුම් අරගෙන මේකම අපි අනිත්‍ය හැටියට දකින්න ඕන අනිත්‍ය සංඥාවෙන් තමයි මේ කෙලිස් ගලවන්න පුළුවන් මේ පංච උපාදානස්කන්ධයම වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන මේක අනිත්‍ය වශයෙන් දකින්න ඕන අනිත්‍ය සංඥාව දිනු කරනකොට මොකද වෙන්නේ මේ කෙලෙස් ගැලවිලා යනවා මේ ලෝකයේ තියෙන හොඳම කර්මස්ථානේ විශේෂිතම කර්මස්ථානේ ප්‍රබලම කර්මස්ථානේ පින්නතුනි මේ අනිත්‍ය සංඥාව දිනු කිරීම ශාසනයේ තියෙන ලොකුම පින්කම මොකද්ද කියලා මේ ඇත්තන්ගෙන් ඇහුවොත් මේ පින්නතුල උත්තර දෙන්න ඕනේ ලොකුම පින්කම තමයි අනිත්‍ය භාවනාව අසුරු සොනක් ගන්න මේ තප්පරයක් මොහොතේ අනිත්‍ය සංඥා වඩනවා නම් සියලු පින්කම් අභිබවා ඒ පින්කම මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා එහෙමනම් මේ අනිත්‍ය සංඥා වැඩිම තුලින් පින්නතුනි කාම රාගය නැති වෙනවා රූප රාගය නැති වෙනවා භව රාගය නැති වෙනවා අස්මිමාන්නේ නැති වෙලා යනවා අවිද්‍යාව සහ මුලින්ම නැති කරගන්න අවස්ථාව ලැබෙනවා එහෙමනම් මේ පංච උපාදානස්කන්ධයේ තීරුම් අරගෙන මේකම අනිත්‍ය වශයෙන් දකින්න ඒ දැකීම තුළින් අපිට ඒකාන්තයෙන්ම යථාර්ථය දකින්න පුළුවන් අපේ ඉලක්කය සපුරා ගන්නට පුළුවන් එහෙමනම් පින්වත් හැම දිනාම තීරුම් ගන්න පංචස්කන්ධයේ තියෙන තැන තියෙන දුක එහෙමනම් පංචස්කන්ධේ නැති තැන තමයි පින්නතුනි සැපය තියෙන්නේ ඒකයි ওই මහා රහතන් වහන්සේලා මේ උපාදානේ නැති වුණාම අහෝසුකං අහෝසුකං මහා සැපයක් කියලා මේ ගස් යටට වෙලා සරල ජීවිතයක් ගත කරමින් සැපයි සැපයි කියලා උන්වහන්සේලා වදාලේ මේකේ තියෙන නිරාමිස සැපේට තේහෙමනම් පින්වත් හැම දෙනාම මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම තුළින් තමයි ඒකාන්තෙන් අපිට මේ දුක්ඛයන්ගෙන් අත මිදෙන්නට අවස්ථාව ලැබෙන්නේ. තේහෙමනම් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් ගුණදාස මහත්මාගේ භාර්යාව දූ දරුවන් ඇතුළු පවුලේ පින්වත් හැමදෙනා. මීට වසර 4කට පමණ පෙර අභාවයටපත් මහරගම පදිංචිව සිටි ටීකේ ගුණදාස මහත්මාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන තමයි අද මේ ධර්ම දේශනාවේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් වසර 4කට පමණ පෙර අභාවයටපත් ටීකේ ගුණදාස මහත්මාට ඒකාන්තයේ මේ පින් පිනේවා. එතුමාට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම දෙපාර්ශ්වයේම අභාවයටපත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් සියලුම වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ට මේ පින් පිනේවා. අපේ ඥාතීන් සාදු සාදුකයා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපේ ඥාතීන්ට පින් දෙමු. ගුණදාස මැතිණියට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ඉදිරි කාලයේ වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් සපුරා ගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සැමලසකින්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිත පතනවා. කාර්ය මණ්ඩල හැමෝටම සිත පතනවා. ඒ වගේම ශක්දේව දුන් ප්‍රධාන සියලුම දිවිරාජ මණ්ඩලයට මේ උදාර කුසල් නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. අවීචේ පටන් බවාග්‍රේම දක්වා විසින් සියලු සත්ත්ව ප්‍රජාවට මේ උදාර කුසල් යහපත පිණිස වේවා කියන මෛත්‍රී පූර්වාංගම් ප්‍රාර්ථනාව තියෙනවා. කොරෝනා වසංගතයෙන් අභාවයට පත් සියලු දෙනාට මේ කුසල් නිවන් පිණිස වේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනාටම සියලු සැනසිල්ල වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අවසාන වශයෙන් පින්වත් ගුණදාස මහත්මා
ඒ භාර්යාව දූ දරුවන් නැතුළු මේ පින්වත් පවුලේ හැම දෙනාටම මෙලෝ වශයෙන් සියලු සැනසිල්ල වේවා අපළු පද්‍රවාදියක් ඇත්තන් සියල්ල දුරු වේවා සෙත සාන්තිය සැලසේවා නිවන දක්වාම මේ ආශිර්වාදේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි හැමෝටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු ඉදංවෝ ඥාතිනං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉදංවෝ ඥාතිනං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉදංවෝ ඥාතිනං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉත්තාවතා ච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සම්බේ භූතා සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති රාගක්ඛයෝ නිබ්බානං